දෙවතුමාට ඇතුළු ස්තුරි හමදාට හමයම් අද අපි විශේෂම ඔබතුමා කැඳෙවේ යම් නිශ්චිත කාරණයක් පිළිබඳව විමසා බැලීමට සහ ඒ පිළිබඳ ඔබතුමාගෙන් කාරණා දැනගන්න. අපිට මට විශේෂම අවශ්‍ය වෙන්නේ කමිටුවේ හැටිය සභාපතිවරයා හැටියට මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික කාරණාටික ක්‍රියාත්මක වීගෙන යනට යම් අත්අඩංගුන් ගැනීම කරා යම් යම් නිවාස පරීක්ෂා කරා හමුදාව බැඳියත් වෙලයි කටයුතු සිදු කරගෙන ගියා. ඒ කරගෙන යන වෙලාවේ කොතනදී හරි ඔබතුමාට කවුරු හරි පුද්ගලයෙක් දේශපාලඥයෙක් අමතිවරයෙක් නැත්නම් වෙන කවුරු හරි පුද්ගලයෙක් ඒ සම්බන්ධ ඒ කාරණාව කරගෙන යන පරීක්ෂණ වල බලපෑමක් කරාද කියන එක තමයි මට විශේෂයෙන්ම ඔබතුමාෙන් දැනගන්න අවශ්‍ය වෙන්නේ. ප්‍රශ්නේ පැහැදිලි සර් සභාපතිතුමනි. අප්‍රේල් 21 වෙනිදා මම සිද්ධිය සිදු වුණාට පස්සේ ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ යුද හමුදාපති හැටියට මම යුද හමුදාව පැහැදිලිවම ආරක්ෂක රාජකාරිය වල යෙදෙව්වා. ඒ අවස්ථාවේදී මම ලැබුණු උපදෙස් ආරක්ෂක මත උපදෙස් පරිදි මගේ තීර බලතල අනුව බටලා පරීක්ෂා කිරීම සෙවීම් අත්හැර කිරීම සිදු කළා. එවැනි අවස්ථාවකදී අප්‍රේල් මාසේ 26 වෙනිදා මේ අවසරේ ඉෂාන් අහමඩ් කියලා පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා දෙහිවල ප්‍රදේශයේදී. ඒ අවස්ථාවේදී මට අතපස්සේ මතක නැහැ ඒක එදාමද ඊට පස්සේ දවසේද කියන එක. ගරු රිෂාඩ් බද්දීන් ඇමතිතුමා මට දුරකථන ඇමතුමක් දුන්නා. මගේ අංකය සෑම කෙනෙක්ම දන්නවා. ඇමතුමා මම අඳුරනවා. මේ පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් මම බොහෝදෙනෙක්ව යුද හමුදාපති හැටියට දන්නවා. රට ජනතාවත් දන්නවා. ඒ නිසා එයයින් පෞද්ගලිකව මට කතා කරනවා. මේ සිද්ධිය පමණක් නෙමෙයි වෙන දේවල් වලටත් මත් එක්ක කතා කරලා තිනවා. එදින එතුමා මගෙන් කතා කරලා ඇහැව්වා මේ කියන පුද්ගලයාගේ නම කියලා අත්අඩංගුවට ගත්තද කියලා. ඒ අවස්ථාවේදී මම කිව්වා මම එහෙම කියන්න දන්නේ නැහැ. මේ විශාල ක්‍රියාවලිය රට පුරාම සිදු වෙනවා. මම ඒ ගැන සොයා බලා ඔබට දැනුවත් කරන්නම් කියලා. ඒ වෙලාවේ කියපු විදිහට. ඊට පස්සේ දෙවෙනි වතාවක් මට කතා කරාම මම කිව්වා තවමත් මම සොයනවා. මට උත්තරයක් මේ වෙලාවේ දෙන්න බෑ කියලා. ඒ අවස්ථාවේදී මම යුද හමුදායේ බුද්ධ්‍යංශය විශ්ව බලකාය තමයි රාජකාරිය කියලා කරන ප්‍රදේශයේ ඒ අයවලුන්ගෙන් අසා සිටියා මේ පුද්ගලයා මෙහෙම නම තියෙන පුද්ගලෙක් අතරු අරන් තියනවාද කියලා. මට තහවුරු වුණා ඒ පුද්ගලයා අරගෙන තිබෙනවා කියලා. නැවත වතාවක් සභස්වරයේ එතුමා කතා කරපු වෙලාවේදී මම කිව්වා ඔව් අත්තරන්ගුට අරන් තියනවා. එතුමා මේ කෝල් එකක් මට දෙන්න ඕනේ අත් වශයෙන් තව අවුරුදු දෙකමාරකට පස්සේ කියලා. මම මේක ඉතා සුහද සාකච්ඡාවක් එලයි මම කිව්වා. මම එතන අදහස් කළේ ඒ තියෙන බලතල අනුව මට තියෙන පැය 24ක් ඇතුළතදී මම තත්ත්ව විමර්ශන කොට්ටාසයට ඕනම අත්තරන්ගුට පුද්ගල ගත පුද්ගලයෙක් හෝ ශ්‍රී ලංකා පොලිසියට බාර දිය යුතුයි. මම බාර දුන්නට පස්සේ මම දන්නා තියෙන බලතල අනුව ඔහුව පරීක්ෂණ කඩු සඳහා වසර එකමාරක් දක්වා වුණත් ඒ වෙලාවේ තබා ගැනීමට හැකියාවක් තිබෙන නිසා කිසිම වෙලාවක එතුමා මට බලකිරීමක් කළේ නැහැ. මගෙන් අසා සිටීමක් කරා. ඒ සමහර අවස්ථාවදී මම මේක පාවිච්චි කරලා තිනවා ඉල්ලීමක් කරා කියලා. අද තුන්වෙනි අවස්ථාවේදී එතුමා මට කිව්වා මේ පුද්ගලයා එතුමාට වැඩ කරන යම්කිසි නිලධාරියෙක්ගේ උසස් නිලධාරියෙක්ගේ පුතෙක්. එම නිසා පොඩ්ඩක් ඔයලා බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. එහෙම නැතුව කිසිම අවස්ථාවකදී ඇමතුමාවත් වෙන කිසිම දේශපාලඥයෙක් හෝ නිලධාරියෙක් රජ සේවකෙක් මේ දක්වා මට කිසිම බලපෑමක් ඇති කළා නැහැ අත්අඩංගුවන් ගැනීමට හෝ අත්අඩංගුවට ගත්ත අයවලුන්ව නිදහස් කරන්නට කියලා. හරි. ඇමතිවරුත් කවුරු මට එහෙම කතා කරලා නැහැ. කතා කරත් අපි ආරක්ෂක අමාත්‍යාංශයේදී සාකච්ඡා වෙනවා මේ මෙහෙම කට්ටියගේ නම් කියලා. ඉතින් එහෙම නම් කිව්වම අපි හොයලා බලනවා කවුද කියලා. එහෙම නැත්නම් කිසිම අවස්ථාවක සාතික වෙන්න පුළුවන්. මට බලකිරීමක් කිසිම කරෙක් කළේ නැහැ. විශේෂයෙන් මේ කියන ඇමතුමා මේ විශේෂ ගත නිසා මම සඳහන් කරන්නේ මට කිසිම අවස්ථාවක බල කළේ නැහැ. ඔබතුමාගේ රාජකාරිය කටයුතු කරන්න ස්වාධීනව කරගෙන යන්න ඕන තරම් ඉදහස් තිබුණා ඒක. එතන දිසක් නේ මේ දක්වාම මම දකින්නවා අධිකාර ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කිසිම ඇමති කෙනෙක් ඇමතිවරයෙක් මට බලපෑම ඇති කළා නැහැ. යුද හමුදාව ස්වාධීනව රාජකාරී කරන හැටියට තමයි මේ අවස්ථාවේදී වෙන්නුම් කරන්නේ. ඊට අමතරව මේ කාන්නේ පිළිබඳව අහන අරු සරස්වංශක මැතිතුමා අහන ප්‍රශ්න පිළිබඳව අපිට ඕනම් හමුදා මේ මාධ්‍ය ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා ඕනම් අපිට ඒ කටයුතු කරලා ඊට පස්සේ ඔබතුමාට ඒකට පිළිතුරු දෙන්න පුළුවන්. මේකට අදාළව පොඩ්ඩක් අවුරුදු එකමාරක කතාව කිව්වේ නිකන් විහිළුවට වගේ. ඇත්ත වශයෙන්ම සර් එලා වෙනකොට මුතුවා දන්නේ නැහැනේ අවුරුදු එකමාරක් වින්න වෙයිද කියනවා. අපේ අත්දැකීම් අනුව මේ ත්‍ස්තවාදී පනත ඒ දවස්වල තිබ්බේ. ඊට පස්සේ හදිසි නීතිය ඒ කාලෙදී
කොමත් අවුරුදු එකහමාරක් දක්වා කෙනෙක්ව රඳවගෙන පරීක්ෂණ කටයුතු කරන්න පුළුවන් බව මම දන්නවා. නමුත් මෑතකදී තමයි ඒක වසරක් දක්වා අඩු වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ මම සාමාන්‍ය කතාවක් නිසා මං කිව්වා මේ කෝල් එක ඔබතුමා මට දෙන්න ඕනේ අවුරුදු එකහමාරට පස්සේ කියලා. මං ඒකෙන් ගැඹුරුව සිතුවේ නැහැ මේක මේකම අවුරුදු එකහමාරක් තියාගන්නවා අතරංගඩු ගන්නවා කියන එක. ඒක නමුත් පරීක්ෂණ කටයුතු වලදී ඒ පුද්ගලයාව මේ නඩු විභාගවලින් ඒක සඳහන් වෙනවා. ඒ වෙනකොට ඒ පුද්ගලයා ත්‍රස්තවාදීයෙක්දි කියලා සනාථ වෙලා ඒ ආරජ්‍යවතුමාට ඇවිල්ලා තිබ්බේ නැහැ නේ මොකද? සාමාන්‍ය දැනුමක් තිබ්බා සම්බන්ධයි කියලා. මොකද මෙම ජාලය පිළිබඳව අපිට දැනුමක් තිබෙනවා. ඒ ජාලයේ ඉන්න අයවලුන් තමයි අතරගුණ ඒලාවේ කළේ. එහෙම නැතුව වෙන තොරතුරක් අඩු නෙමෙයි. අපි ඒ ජාලය හඳුනාගෙන තිබ්බා. ඒ හඳුනා ගැනීම උඩ මෙම පුද්ගලයා මෙම සංවිධානයට සම්බන්ධ බව මහා බුද්ධ්‍යංශ මාර්ගයෙන් දැනුවත් වෙලා ඉන්නේ. බුදුපාට මම නැවතත් මතක් කරන මොන හරි රාජ්‍ය ආරක්ෂා පිළිබඳ මොන හරි ප්‍රශ්නයක් මෙතන එනවා නම් බුදුපාට අපෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් මා දීවත් කරන්න කියලා. අද හමුදාපති මේ තියෙන තත්ත්වයන් රටේ 20 අප්‍රේල් 21 වෙනිදා තිබ්බ තත්ත්වෙත් අද වෙනකොටත් ශීඝ්‍ර වෙනසක් වෙලා තියෙනවා ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ස්තුතිවන්තුනේ. දැන් තියෙන තත්ත්වයන් මේ ත්‍රස්ත ක්‍රියා යම් විදියකින් අපි ජයග්‍රහණය කළා තිබෙනවා. මෙම ත්‍රස්තවාදය මේ වෙනකොට ජාත්‍යන්තර දක්වා ගියපු ත්‍රස්තවාදයක් මේලාවේ මුහුණ දෙන්නේ. අපි මේලාවේ සටන් කරන්නේ නොදැකපු සතුරෙක් සමග. එමන් සත්‍රවාදී සටන බෙන්දට කළ පුරතනට වඩා වෙනස් සටනක්. නමුත් මේ කාල සීමා තුළදී මට ඉංග්‍රීසි වචන අපි කන්ටේන් කරලා තියෙනවා මේ සිද්ධිය. එම නිසා මේක වර්ධනය වීමේ තත්ත්වයක් ඉදිරියම පෙනෙන්නට නැහැ. කොහොම නමුත් යුද්ධ හමුදාව, නායක හමුදාව, ගොන් හමුදාව, පොලිසිය එකතු වෙලා බුද්ධ්‍යංශ මාර්ගයෙන් මෙතන සිදු කරන්න යන්නේ මේ තවදුරටත් වර්ධනය වීම නවත්වන්න. එහෙම නැතුව කිසිම කෙනෙක්ට තහවුරු කරන්න බෑ. මේක ඉවරයි කියන වචනයක් කාටවත් කියන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. කොහොම නමුත් අපි ඒ අවසානය දැක්වීම සඳහා තමයි මේ ක්‍රියාන්විත තවදුරටත් සිදු කරන්නේ. නැවතවතාවක් අපිට හදිසි දිනිය තමයි හදිසි නීතිය මාසිකට දික් කරලා තිබෙනවා. එම නිසා අපිට තාමත් බලකරලා තිබෙනවා ඒ අත්දැකීම් කර ගැනීම සඳහා මේ පරීක්ෂණ කටයුතු පහසුවෙන් කරගෙනට යන්නට. ඊට පස්සේ තත්ත්වය වෙන රජයක් හැටියට හමුදාවක් හැටියට වෙනම සාකච්ඡා කරන්න වෙයි කොහොමද කටයුතු කරන්න කියලා. ඔබ අද පත්‍රයේ තියෙනවා ශ්‍රී ලංකා ආමි ස්ට්‍රෙන්තන්ස් ඉන්ටෙලිජන්ස් නෙට්වර්ක් විත් ඉන්දියා ටු ෆේස් ISIS. ඒක තියෙන සැබෑ පෙරදී තිබිච්ච තත්ත්වයට වඩා අද මේ වෙනකොට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර සම්බන්ධතාවය වැඩි වෙලා තියෙනවා. ආරක්ෂක ලේකම් හැටියට හිටපු හමුදාපති කෙනෙක් පත් කරපු නිසා සහ නැවත ප්‍රධාන බුද්ධි අධ්‍යක්ෂ කෙනෙක් CNI කෙනෙක් පත් වෙලා තිබෙනවා. අපි ඔහොම සාකච්ඡා කර ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. සෑම අඟහරුවාදාම අපි වාඩි වෙලා කතා කරනවා. දැන් සඳුදා බුද්ධිවංශ නායකින් වෙලා කතා කරනවා ශ්‍රී ලංකා පොලිසිය ඇතුළුව. ඒක නිසා සහ ඔවුන්ගේ තියෙන කන්ටැක්ට්ස් වලින් අපේ සම්බන්ධතාවය ඉන්දියාව විතරක් නෙමෙයි අවශ්‍ය මේ කලාපීය සහ භූගෝලික වශයෙන් ජාත්‍යන්තර වුණත් අපි තවදුරක් ගමන් කිරීමේ අවස්ථාවක් මේලාවේ අපිට ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඒක තවදුරටත් දිනු කර ගැනීම තමයි රටක් හැටියට කළ යුත්තේ. අපේ ඉන්ටෙලිජන්ස් අනිත් රටවල එක බැලුවම සහ යුද්ධ ජයග්‍රහණය කරන උර සරස්වංශික ඇතුළේ ඒ වගේම තියෙන සුපිරිභාවය තිබෙනවද? ඒ යුද්ධය වෙනස් ෆීල්ඩ් මාෂල් ෆොන්සේකාට තිබිච්ච හමුදාව නෙමෙයි අද තිබෙන්නේ. තත්ත්වයක් ඒකම නෙමෙයි. නමුත් ඒ අවස්ථාවේදී අපි ඉතාමත් අපි පටන් ගත්තේ ඔය විදිහට තමයි. නමුත් අවසාන කාලේ වෙනකොට අපි ඉතාමත් උසස් තත්ත්වයක ලෝකයේ පිළිගත හැකි ත්‍රස්තවාදීන් පරාජය කරපු හමුදාවක් හැටියටත් ඒ බුද්ධ්‍යංශ ඒ විදිහට කටයුතු කළා. නමුත් පසු කාලීන පසුගිය වසර 10 තුළදී යම් යම් පසුබෑමටපත් වෙන්න පුළුවන්. කොහොම නමුත් නමත අපි ශක්තිමත් වෙලාට වඩා එකතු මුතුකම තමයි මෙතන මේ අවශ්‍ය කරලා තියෙන්නේ. ඉන්ටග්‍රේටඩ් ඉන්ටලිජන්ස් නෙට්වර්ක් කියන එක. ඒ தත්ත්වයට අපි දැන් කමක්කමෙන් අවතීර්ණ වෙමින් පවතින තමයි මට අවදාපතියට මම දකින්නේ. හැබැයි කිසිසේ ආණ්ඩුවක් විසින් ඕනේ කමින් අඩු කළ නැති කළ නැහැ. එහෙම කියන්නට බෑ. මම හිතන්නේ මේ කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා කියලා මොකක් කර වුණා කියලා සමස්ත බුද්ධිංශයක්ම රටක කඩා කපල් වෙන්නට පුළුවන් කියලා. ඒකට ඒ නායකයින් ඒ සඳ ප්‍රතිකර්ම යොදාගත යුතුයි. එහෙම නැත්නම් අත්අඩංගුවට ගෙන කෙසේ වෙතත් කවුරු හරි මිය ගියා නම් තත් ඊට වෙනස් වෙන්නට පුළුවන්. යුද්ධ කාලේදී අපේ ඒ වගේ බුද්ධිංශේ අය මිය ගිහිල්ලා තියෙනවා. එහෙම කියලා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනිත් හමුදාවල බුද්ධිංශ කඩාවැටුමක් තිබ්බ කියලා මට එකපාරට එහෙම කියන්න බෑ. දැන් හමුදාපතියට මම වා කියන්න ඕනේ. දැන් මේ වෙලාවේ තියෙන තත්ත්වය ගැන දැන් කතා වෙච්ච දේවල් වලින්ම අදාළ ප්‍රශ්න ටිකක් මම ඉස්සෙල්ලා අහන්නම්. දැන් ආරක්ෂක ලේකම් දැන් මෙතන ඉවර වුණාද නැද්ද කියන ප්‍රශ්නේ මතුවෙච්ච ඉඳන් මම ඉස්සෙල්ලා අහනවා. මෙතෙන්ට ඉස්සෙල්ලාම ආපු සාක්ෂිගරු ආරක්ෂක ලේකම්
එතුමා පැවසුවා ත්‍රස්තවාදී ඉමීඩියට් ත්‍රෙට් ලෝන්ග් ටර්ම් ත්‍රෙට් කියලා. ත්‍රස්තවාදීන්ට මම දන්න විදිහට නම් ඉමීඩියට් ත්‍රෙට් ලෝන්ග් ටර්ම් ත්‍රෙට් නෑ. අපේ සැලසුම් වලට තියෙන්න පුළුවන් ඉමීඩියට් ප්ලෑන්ස් ලෝන්ග් ටර්ම් ප්ලෑන්ස්. එතකොට එතුමා කිව්වා ඉමීඩියට් ත්‍රෙට් එක 99%ක් ඉවරයි කියලා. නමුත් ඒ කියලා සුමාන දෙකක් තුනක් යනකොට අපි දැක්කා පත්‍රවල ගියා නුවරින් ඇල්ලුවා දෙන්නෙක් මරාගෙන මැරෙන්න පුහුණු වෙච්ච දෙන්නෙක්. ඊට පස්සේ සෞදි අරාබියේ ඉඳලා 5 දෙනෙක් ගෙනාවා ඒගොල්ලොත් මරාගෙන මැරෙන්න පුහුණු වෙච්ච. එතකොට ඒ කියන්නේ 99%ක් ඉවර වෙලා කියලා කිව්වෙලේ මේ පස්සේ ඇල්ලපුවා ඉතුරු 101 කට්ටිය. ඇත්තසෙම එතුමා දුන්න සාක්ෂි පිළිබඳ මට විශාල දැනුමක් නැහැ. කොහොම නමුත් මේ අවස්ථාව වෙනකොට එයා මේ සිද්ධියෙන් පස්සේ 26 වෙනිදා වෙනකොටම සෙන්දමරන්දුවට සිදුවීමෙන් පස්සේ අපිට විශේෂ තත්ත්වයකට අපි ආවා. මේකේ විශාල ජයග්‍රහණයක් අපි ලබා ගත්ත කියන තැනක අපි ඒ පසුබිමකට අපි ආවා. කොහොම නමුත් ඒ අවස්ථාවේදී කියන්නට බෑ 100%99%ක් ඉවරයි කියලා. පැහැදිලිවම මේක තවදුරටත් ගමන් කරන තත්ත්වයක් තියෙනවා. ඒ අවස්ථාවේදී ප්‍රතිශතයකට වඩා ඉමීඩියට්ලි යමක් සිදුවීමේ අවස්ථාවය මේ තියෙන්නේ ප්‍රවණතාවය අඩු වුණා. ඒ අපි අත්තරංගුට ගත්ත වෙඩි බෙහෙත් වැනි දේවල් සහ ඒ පුද්ගලයන් සමග එම ජාලය අපි හඳුනාගෙන තිබිච්ච නිසා. නමුත් සමහරෙක් ඒ ස්ථානවලින් බැහැරව සිටපු නිසා තමයි වෙලාවක් ගිහී අත්තරංගුට ගන්න. සමහරට නුවර මාවනල්ලේ ප්‍රදේශවල අයව සොයා බැලීමකින් පසු තමයි අත්තරංගුට ගන්නට ඇත්තේ. නැතුව ඉතාමත් දින සතියක් ඇද කාලෙකදී අපි විශාල ප්‍රමාණයක් අත්තරංගුට ගත්තා. ඒක සත්‍යයක්. ඒ වගේම ඔබතුමා කියනවා දැන් දෙවනි තුන්වෙනි දවසේ යනකොට තමුන්වහන්සේලා මේක හඳුනාගෙන ඉවරයි සියලුම කල්ලිය මොකද්ද කියලා. කාල වේලාව ගිය එක විතරයි අත්තරංගුවට ගැනීමනේ. එහෙමයි. ඔබතුමාට අහන්න ඊට පස්සේ අවසානයේදී කපෙන ඔබතුමා දන්නවා අපි ත්‍රස්තවාදයත් එක්ක ළඟින් ඉසුරු කරලා තියෙන කාලයක් විශේෂයෙන්ම මේ වගේ පැතිවල ද භූමියෙන් පිටත ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වෙන්නේ පිට එල්ල වෙන්නේ නැහනේ. ඉමීඩියට් කිව්වම අද එකයි හෙට එකයි ලබන සුවානික එහෙම නැහනේ. සාමාන්‍යයෙන් ආවේ අද එකක් කොළඹ අපි යුද්ධ කර අවසාන යුද්ධ අවුරුදු 3යි මාස 7ටම ආවේ. දෙහිවල එක බෝම්බයක් ගියා. ඊට පස්සේ මාස 8-9කට පස්සේ පිළියන්දල එකක් ගියා. ඊට පස්සේ කොළඹ තව එකක් ගියා. ඒ විදිහට තමයි බෝම්බ ගියේ. එතකොට බෝම්බ යන වේගය අනිවාර්යයෙන්ම කාලයක් යනවා. එතකොට අපිට එක බෝම්බයක් ගියාන් පස්සේ ඒකට අදාළ යල්ලුවට තීරණයකට එන්න බෑ. කොළඹ සුද්ධ කරා කියලා හෝ රස්ත උදුර ඉවරයි කියලා. ඒ පිළිගන්නවද? අතවසේම මුතුමා ප්‍රකාශය හරි. කොහොම නමුත් අපි එතන අදහස් කරන්නේ මම පිළිගන්නවා කාල වේලාවක් නැහැ මේ සඳහා. ඕන අවස්ථාවකදී ලෝන් වුල්ෆ් ඇටැක් එකක් වගේ දෙයක් සිදු වෙන්නට පුළුවන්. එම නිසා තවමත් කෙනෙක්ට අවශ්‍ය නම් යමක් සිදු කිරීමේ හැකියාවක් තිබෙන්නට පුළුවන්. එම නිසා තමයි හුදෙක්ම හමුදාවල් ඒ සඳහා යොදවලා තින්නේ. ඒ බුද්ධ්‍යාංශ ක්‍රියාත්මක කරලා තින්නේ. තව සක්‍රිය කරලා තින්නේ එවැනි දෙයක් ඇති නොවන ආකාරයට කටයුතු කරන විදිහකට. නමුත් කිසිම අවස්ථාවක කියන්නට බෑ 100 දෙනක් ඉවරයි 100%ක් මේක ඉවරයි කියලා කියන්න බෑ. තවමත් අපි එහෙම වැත්තොත් LTT සංවිධානය අයවලුන් තවමත් අපි සොයා බලනවා මොනවද කරන්න කියලා. ඒ අයවලුන් දැනටත් ඊතර ගිහිල්ලා ඒ ඩයස්පෝරා එකේ වෙන්න පුළුවන්. එහෙනම් තනි කණ්ඩායම් වලට කරනවා. ඒක නිසා මේ ත්‍රස්තවාදී කියන එක දිනයකින් හෝ දවසකින් දෙකකින් කාලවකවානුව ඉවර කරන්න බෑ. ඒ සඳහා රජයක් හැටියට හමුදාවක් හැටියට අපේ තියෙන සැලසුම් අනුව තමයි මේක තව තවත් කන්ටේන් කරගන්න පුළුවන් වෙන්නේ. LTT ත්‍රස්තවාදීත් අපි දැක්ක දේ තමයි නායකත්වය විනාශ වෙච්ච ගමන්ම එක දවසින් මේක කඩන් වැටෙනවා. එහෙම නැත්නම් 13,000 ප්‍රමාණයක් බාර වුණා. එහෙම තත්ත්වයක් මෙතන නැහැ. ඒ නිසා මේක වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවලියක් හැටියටයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. මේ අවස්ථාවේ අපි දැක්කා එකපාරටම 6 පළක හෝ 7 පළක ප්‍රහාර. නමුත් LTT ත්‍රස්තවාදී කාලේ කවදාවත් එක අවස්ථාවේදී 7 පළක ප්‍රහාර එල්ල කරේ නැහැ. එක වෙලාවට එක ප්‍රහාරය. එතකොට ඒ කම්පණය භීෂණය බය ඇති කරන්න අර ඔබතුමා කිව්වා වගේ ලෝන් වුල්ෆ් ඇටැක් එකක් තිබුණාම ඇති. ත්‍රස්තවාදියා දෙන්න ඕන පණිවිඩය දෙන්න එක මිනිහෙක් හිටියාම ඇති. පිළිගන්න. ඒක මේ වෙඩි බෙහෙත් වලින් පමණක් නෙමෙයි වාහනයකින් වෙන්නට පුළුවන්, පීයකින් වෙන්න පුළුවන්, යම වෙනත් ගින්දරකින් වෙන්න පුළුවන්, වතුරෙන් වෙන්න පුළුවන්, ඕනම දෙකකින්. ඒ වගේ තත්ත්වයක් ඕනම රටක
ඕන වෙලාවක වෙන්න පුළුවන්. නෝන් වුල්ෆ් ඇටැක් කියන එකට අනිවාර්යයෙන්ම පසුතලයක් තිබෙන්නට පුළුවන්. ඊළඟට ඔබතුමා කිව්වා බුද්ධිංශ ප්‍රතිසංවිධානයේ වෙච්ච වගේ දෙයක් කිව්වා. ඔබතුමා හිතනද මේ ISIS සුවදුර රටට බලපාන්න පටන් අරන් නම් ඒකට මුහුණ දෙන්න පුළුවන් බුද්ධිංශ ප්‍රතිසංවිධානයක් කරන්න ඇත්තටම කොච්චර කල් යනවා කියලා ඔබතුමා හිතාද? ෆිල්ම් එක ශල්ලි මම මේ ෆිල්ම් මාෂල් ගැහුවේ මේ එක වැදගත් ප්‍රශ්නයක් නිසා මාධ්‍ය අපි මෙතනින් පිට කරමු. සාමාන්‍යයෙන් මාධ්‍යවල මාතෘ කරුණා කරන පොඩක් ශාලාවෙන් අයිගෙනවනේ. මේ සංවේදී ප්‍රශ්න කියලා අපි හිතන නිසා මම එතුමාට අවස්ථාවක් දුන්නා මොන හරි මේ ප්‍රශ්න තියෙනවා ඔබතුමා කියන්න කියලා. ඒ නිසා ඔබතුමා ඉවත් වෙන්න පොඩක්. නෑ ඔබතුමා ඉවත් වෙන්න. කීපු නිසා විතරයි වගේ ප්‍රශ්න අහන්න ඕනේ. දක්ෂතාවෙදී.